සාදුු සාදුු නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නම්මසි අදහම් සරණයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනට සැමදාතිසාරණ සාරණයම්මි සාදුු සාදු සාදු අපගේ කුෘදේවෝොත්තම පරම පූජනීය කල්ලයන මිත්‍ර වූ පින්ඔල්ලොකු සාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ අද දින්න අවිපරිිසාර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දෙදස් විසි දෙක ජූලි මස දාහතර වන උපන්දි වනදිනට පනස් හතරවන ජනවදිනයේ දෙන ගයනි රේණුකා නිමාලි ආදරණය මෑණී අන්ට සිත්පැතිීම පිණිස අලවවේ පදිංචි පිංවත් තමරු ජයලත් සහ නිරෝධ දෙහා ජයලත් යන පින්වත් දරුව විසිනුයි අනුග්‍රාය දරන්නේ පින්වත්න අද මේ උතුම් සදහම් දේශනාවෙන් අපි ඉගෙන ගණ්ඩ බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවැසි සත්ත්වයන් කෙරෙහි මහාකරුණාවන් දේශනා කොට වදාල උතුම් දරමය තුළ සඳහන් වෙන මේ සංසාරයේ අපිට බොහෝකාලයක් දුක්විදිමින් මේ සතරපායේ වැටිමින් යන්්ඩ වෙන අපේ මනුස්ස ජීවිතය තුළ පවතින කෙලෙස්ව භහයයක් ගැන ඉතින් මේ දේශනාවිදී අපිට කාලේ තියෙන හැටියට අපි උත්සාහයක් ගමු අවධානින් අහගණ්ඩඒවගේම මතකට ගන්න මේ අද කතා කඩ මේ ධර්මය අපේ ජීවිතයේ තුළ දවුණ කරගන්න ඒ වගේම යම් අහිත පිණිස පවතින අකුසල් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් අපි ඉගෙන ගන්නෝද ඒවා බැහැර කරගෙන සැපවත් වූ ජීවිතයක් උපදවගණ්ඩ ඕන කියන උතු මදහස ඇතිකරගෙන අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු අද දේශනාවිදී අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ අපේ හිත්තුොල පවතින එකක ස්වභාවයන්තිීන ද මේ සංසාරයේ අපි ඉපදමින් මැරිමිින් මේ භයානකූ සතරපායේ වැටිමින් යන ගමනකට අපි වැටුනේ අපේම තියෙන අඩුපාඩු නිසා අපේම තියන දෝස නිසා අපේ හිත්වල පවතින කෙලෙස් නිසා ඉති මේ කෙලෙස්වල ස්වභාවේ බුදුරජාණන් වහන්සේ එකක විදිහට විස්තර කරලා දේශනා කරලා තියනවා හිති බුද්ධ දේශනා ඇසුරෙන් තමයි අපේ මනුස ජීවිතත් එක්ක පවතින මේ කෙලෙස් අපිට හඳුනාගන්ට ලැබෙන්නේ ඒවගේම අපේ ජීවිතයට හානිකරන අකුසල් හඳුනාගන්ට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා ති නිසා ඒ ධර්මීම තමයි අපිට පිහිට පිළිසරණ හදන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයෙන් සියලු දුක් දුර කරල දාන්නඩ පුළුවන්. දුක්හ දෝමනස්සානං අත්හංග මාය සියලු දුක් දෝමනස් ඉක්මයන්ඩ පුළුවන්. ඒ වගේම ඥානයේ විශිෂ්ට ඥානය උපදවා ගන්න පුළුවන් අවබෝධය ඇතිකර ගන්න පුළුවන්. සමස්ස දුක් මේ සතරපායේ වැටමින් යම්තාක් සසරය අන්්ඩ වෙනවාද සියලු දුක් දුරකරන්ඩ බුදුරජන් වහසක ධර්මීට පුළුවන්. නමුත් අපිට මේ ධර්මය තුළ බදුරජාන් වහස විස්තර කරන කුසල් අකුසල් යහපත යහපත වෙන්කරගණ්ඩ අපිට බැරෝගියොත් අප ජීවිතය තුළ පවතින වභාව ඇත්ත එක්ක සසරට යන එක වලක්වඩ බෑ. දෙනිසා මේ දේශනාව අද ගොඩා කුපකාරී වෙයි අපේ ජීවිතය තියෙන මේ අකුසලය හඳුනාග්ඩ අද මේ දේශනාවදී ඔබ ඉගෙන ගන්නේ මේ මිනිස්ෂිතක පවතින රෝධ කරන ස්වභාවේ ඒගේ කරෝධ නොකිරීමෙන් ලැබෙන යහපත හඳුනා ග්ඩ. ති මේකට මම දේශනා කිහිපයක් ඔබට කියල දෙන්න අදහස් කළේ ඒවගේ මේ දේශනාවල බුදුරජාණන් වහන්සේ ක්‍රෝධය කියන ඉතාම භයානක අකුසලේ මනුස්්‍යයාට බලපාන කොහොමද මේ ක්‍රෝධය දුරු කරන්නේ කොහොමොද කියලා බුදුරජාන්සේ මිස්තර කරනවා මුලිම ඔබට ඉගෙනගන්න ලැබෙනවා මේ දේශනාව තියෙන සංවිතනකායි සගාත වර්ගේ දේශනාවෙනම අක්හෝසක සූත්‍රය ඒකාලි හිටියා බ්‍රහ්මණයෙක් ඒ බ්‍රහ්මණයා හරියට දොස් කියන මනුසෙක් බුදුරධනයට දොස් කියනවා ධර්මරත්නියට දොස් කියයනෝ ්‍රාවක සංගරත්නයට දොස් කියනවා බුදුරජාන් වහන්සේ ගැන කතා කරනවා ඇහුනත් බයිනෝ ධර්මය කතා කරන ඇහුනත් බහින්නවා ශ්‍රාවක සංගරත්නය ගුණ කතා කරනවා වෙන මනුස්සේ කතා කරන ඇහුනත් බනිනවා මේ මනුස්සය හැමතිස්සේම බුදුරජාන් වහන්සර දොස් කියපු කෙනෙක් ධර්මයට සංගයාට දොස් කියපු කෙනෙක් ඉති මේ ලෝකයේ මිනිස්සු බුදුරජාන් වහසේ ගැෙන නොදන්න නිසා ධර්මය ශ්‍රාවක සංරත්නය ගැන නොදන්න නිසා බුද්ධ ශාසන ගෙන නොදන්න නිසා බොහෝකොට කයින් පවුරැස් කරගන්න වචිනින් පවුරැස් කරගන්න සිතින් පවුරෙස් කකර ගන්නවා. ඒබොන්දු එක් කියෙනෙක්ම තමයි මේ බහර අත්වාජ මෙයා දොස්පරොස් කියන නිසා තිසරණයට බුද්ධ සාසනනිලි බුදුරජන් වහන්සට යටට නැමුණ ලැබුණ නාමයක් අක්හෝස. මේ ආකරෝස පරිභාව කරනවා කියන අදහස ඇතිව යගෙනම බහරද්වාජ අක්කෝස බාරද්වාජය කළ වැටනවා. ඉතිං ඒ කාලේ බුදුරජන් වහස වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනා රාමයි. එදා මේ බහරද්වාජය බ්‍රහ්මණ මන්සිකයාට ආරංචි වනා බ්‍රහ්මණ වන්සික කුමාරයෙක් ගහි ජීවිතය අතහැරලා බුද්ධ ශාසනය පැවිදි බව ලැබෝ කියලා ඉතින් මෙයාට මේ ආරංචනාට පස්සේ බ්‍රහ්මණවන්සික දරුවෙක් බුදුරජාන් වහන්සේ කිරහි ධර්මය කිරහි සංග්‍යා කිරහි පැහැදිල බුද්ධ ශාසනය පැවිදුනා කියලා මෙයා හිපුණා මෙයක් කිපිලා ඒ වගේ මුවේශයින් අමනාපයින් මෙයාමකද කළේ බුදුරජාණ වහන්සේ ළඟට ග කියිය උදටමකිපුුණා දැන් අද කාලුුණත් සාමාන්‍යයෙන් කුලදරුව ප භාවිට් පත්තවෙෙද්දි ගිහි ජීවිත අත් හැරලා පැවිද්ධට යද්දී අද කාලුනත් ශාසනය ගැන දන්න ඇති පැවිද්ද ගන්න දන්නේෙ නැති. ඒවගේ මේ පැවිද්ධෙන් ලැබෙන පිහිට පිළිසරණ දන්න නැති මේ කෙනා දොස් කියනවා ආකුරුස පරිභව කරනවා. නින්දා අපහස කරනවා මේ තරුණු කාලේ ජීවිත විනාසයෙනවා අප. පැවිදිවීම අපවහන්සේ පරම්පරාව නැතිවෙලා යනෝ මේක විශාල අම නම්බුව අපි පරම්පරාවට විශාලන නින්දාවක් අපි පරම්පරාව මේ වගේ මේ අහිනයක් මේ කාටුවතු වෙලා නෑ ඉතින් නැති බැරිකම නිසා ඉංගෙන දුප්පත් එකෙක් නම් පැවිදුරට කමන්නේ ඉති මොනවා නැතිවටද ඇයි මේ පැවිදිි කරගත්තය කියල අද කාලිපව බයි ඉතින් මේ ්‍රහ්ණයක්තය වගේ මනුස්සයෙක් හරියට දොස් කිව් දොස් කිය කියා කිිපිලා අමනාපයෙන් බුරජාණ වහන්සේ ලඟට කියා ගේලභාගිතුන් වහන්සේට මහා අසභ්‍ය වචනවලින් නින්දා පහස කරන්න ගත්තා ඉතා පහත් නින්දිත වචනවලින් පරුස වචනෙන් ආක්‍රෝෂ පරිභව කරන්න ගත්තා නින්දා පහස කරන්න ගත්තා. එතවට මේ ආකෝස පරිභාව කරද්දී බුදුරජාණන් වහන්සට බුදුරජාණ වහන්සේ කලබලූුණේ නෑ ල වෙන්න කියල බුදුරජන් වහන්සගේ අභ්‍යන්ත්‍ර ජීවිත කෙලෙස් නෑ බුදුරජාණන් වහන්සේ හරම් ලස්සනට මේ අක්කෝස භාරත්වාජ බ්‍රහ්මණයාට ඔහු විසිම් බුදුරජාන් වහන්සට මේ කරපු නිදාආපහාසේ ඔහු විසින්ම රැස්කරගත්තුකක් හැට හරි ලස්සනට පෙන්න්නනවා බුදුරජාණන් වහන්සේ මේ හරලස්සන්ට මෙහම වෙනවා පින්වත් බ්‍රහ්මණය බදුරජන් වහසියහනුව පින්වත් බ්‍රහමණය දැන් ඔබම මේ මට පරුවිදිට බයිනඕනිි දැ ොකක්ද මේ බයිහින්ද හේතු අකෝස් ආකෝස පරිභව කරන්න හේතු මේ පිරිමි දරුවෙක් බ්‍රහමණ වන්සිෙන් කිහිගේ අත හැරලා පැවිදි වෙලා. එදර පැවිදුනාට පසේ අදකාලෙ වනත් පැවිදිවෙනො නමුත් පැවිදිෙනකොට ගරහනෝ ගරහලාටික දවක් යනකොට ඒස්වාමන් වහන්සේ සල්ගුණ දම් වඩා ගෙන බණ භාවනා කරගෙන දම් පැම්පුදාගෙන දහම් ැස් කරගෙන වෙහර බධි අතුපතුකාාලා වත් පිළිවෙත් කරන ඉන්නකොට තමයි අර ගරහපුවායට මේ දොස් නින්දාකරපු අයට සිහි උප දෙන්නේ අය අපි හරි විනාසයක් කලි අපි හරි අයහපද්‍යයක් අපි කරගත්තා මේ උතුම් බුදදු ශාසනය මොකද ඒ භික්‍ෂුව තුළින්ම තමන්ගේ ඥාති පිරිසට දොස් පරස් කියීපු අයට ධර්මය හට ලබිෙනවා. ඒ ධර්මය යානකොට අර අකමැත්තිෙන් තමගේ ඥාති පිරුව ඉින්දෙදීත් විදට ගීපුු මේ කුල පුත්‍රය පැවිදි වෙලා ටික කාලයක් ඇදදි අර තමන් පැවිදිනට දොස්පරස් කියවූ පිරිසටම ධර්මය කියනවා. ඒ ධර්මය කියවල බුදුරජන් වහන්සකිරේ පාදවනෝනි ධර්මය සංගරත්නි කරරි පාදවනනි බුද්ධ සාසනයකිරරි පාදෝවල දම් පැදින්න පොළම්ඹබෝල සීලයේේ පිටෝල විශාල්ල වෙනසක් කරනවා. ඉදි මේ වෙනස ඉදිරියේ අඩ දොස්පරුස් කියපු අය බොහෝ පසුතැවීමට පත්තිනවා. අපි හරි අකුසලය ග්‍රැස් කලා බුද්ධ ාසනය කරේ සිිත පහද වගෙන මේ පැවිදිවෙනගේ පෙක්නනාට දොස් පරස්කිව. ඇති මේ ලෝකයේ මිනිසු මේ වගේ මිනිස්සුන්ට ආකරෝස කරන ආකරෝස කරනවා කියන්නේ නොඒක් කරුණුකාරණා නොසොයා සොයා නොබල හේතු රහිතව නිදා පහස කරනවා. දැම් බුදුරජාණන් වහන්සේට කොච්චර ආකරෝස පරිබාව කළලාද මේ ආකරසපා භරදවාජ වගේම දැන් දේවදත්ත ආදී ඊට පස්ස ඒ කාල හිටිය ශා් ශාස්තෘුවරු හරියට නින්දා පහස කළලා ආකරස පරිබව කර මහා පහත් නින්දිත පරසු වචනෙන් නපුර වචනවලින් බුදුරජන් වහසර දොස් පරොස් කිව. ආකරස පරිබව කරනවා. නමුත් පස්සේ ඔවුන්ටම එහි පිපාකෙ ලැබෙනවා. සිහි උපදිනකොට තමාගේ අතින් සිද්ධ ච්ච වරද සිහිවෙනකොට එක ඔහු නිරයේ. හිඔපදිනකොට හු මන් රස්කරපු කරමය සිහි වෙද්දී එක ඔහු ප්‍රේතලෝකේ එකෝ තිරිසාන් ලෝකේ. එතට තමාගේ මේ වචනෙන් තමාගේ ක්‍රියාවි රැස්කරපු කර්මය විසින් ත ත කරමයට අනුරෝපපු උපතකරා රැගෙනගහි ලිබරයි. එතකොට දොස්මං කිවී අපරාදේ ඒ වගේ නිින්දාා පහස කළ අපරාදේ කිය පසු තැවෙනෙක් මේ නිසක් යාට වෙන දෙයක් ඉතුරු වන්නේෙ නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා පින්වත් බ්‍රහ්මණය ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ ඔබේ නිවසට එනවා යාළුමිත්‍රයක් ලේ ඥාතිං ආගන්තුකින් ඔබගේ නිවසට ඥාතියේ නෝ ආගන්තුකායේ යාළුමිතරේ නෝ ඉතින් ඔය ආගන්තුක යාළු මිත්‍ර ඥාතිීන් ඔබේ නිවසට ආවට පස්සේ ඔබ සංග්‍රහ කරන දැව්ේයට කැවිලි පිවිලි හදල මේ තේ ආදය පිළියල්ල කළ දීලා ඒන ආගන්තුගෙනට ඔබ සංග්‍රහකරන ොනේ දැවවා සලකන වනේ දැව්වා එතකොට මේ බුදුරජන් වහන් සිහනවා පින්වත් බ්‍රහ්මණය ඉතිං ඔබ ඒ මේ එකක කැවිලි පිවිලි හදළ හාරපාන ආදී දේවල් හදලා ඔබ ඒ අයට සංග්‍රහ පිණිස සූධනමෙන වනේද බෞද් ගෞත මන් වහස ඔවු මං සහර දවස්වලට කණ දේවල් බොනු දේවල් ආදදේ රසවිඳෙන දේවල් වලින් මගේ ගෙදට එනාටම සංග්‍රහ කරනවා. ආගන්තුක කව සාමාන්‍ය අද කාලය වනත් අපි වනත් ඔබගේ නිවසට මනුස්සේ කාගන්තුකෙ කෙටිටාවත් තේකක් හරි දීල තමයි යවන්නේ. පැම්පොදක් හරි දීල යවන තමන්ගේ නිවසට මනුස්සෙක්කාවොත් ඒ මනුසය හිස්සත්තින් යවන්නේ ඒ මනුසගේ කුසහෝ පුරුවල අපි යවනවා. එක ඔය ආහාරයට කුමක් හෝ ගන්න නැත්තන් කිසිම ගන්න නැත්තම් එයා. පාසලය කරරි බැඳල දෙනව ම් මේටක ඇැගිෙනවත් යන්න කියලා ඒම ආගන්තුක සත්කාරය තියෙනවා. ඉතිං බ්‍රහමණය ඔබගේ නිවසට මේ අයාවට පස්සේ ආහාර පානු පිළිල කළ මේ දේවල් දෙනවා. එතකොට පින්වත් බ්‍රහ්මණය ඔබගේ නිවසට එන ආගන්තුක පිරිස ඔබ විසින් කරනු සංග්‍රහය පිළිගන්නන්නේ. ඒවා මේ ඔවුන් අනුභව කරන්නන පානය කරන්නේ ප්‍රෝජනට ගන්න නෑ එතකට ඒවා අයිති කාට දැහවා ඒ ආගන්තුකය වෙනෙන් පිළිියොල කරපු ආහාරපාන බෝජන කැවිලි පෙවිලි අයිති කාර්ද කියලා බෞද් ගෞතමන් හසිතින් ඒවා පි අනු බව කරනු තමයිකිවා ඒවා පේර පෝජනටම තමයිකිවා බුදුරජාන් වහන්සේ හරිී ලස්සනට මෙ නින්දා පහස කරන කරුණු කාරණන් නොස්සොයා ආකරෝර්ස පරිභාව කරන ෙන දිහා බලන්නවන් විදිහ මේ දේශනාවේ පෙන්නුනො පින්වත් බ්‍රාග්මණය අන්නේ වගේ තමයි ඔබ කාටවත් ආකරෝස නොකරන පරිබාව නින්දා අපහසු නොකරන දොස් නො කියන්න ඒ වගේ රණ්ඩු සරුවල්වලට නොයන්න මාතෙක්ක තමයි ඔබ මේ රන්්ඩු වෙන්නාවේ දොස් පරුස්කිවේ නිින්දා අපහස කළේ ආකෘසි පරිභව කළේ මේ කාගවත් එක් ම මේ රඩු සරුවල් වලට යන කෙනෙ ෙමේ කාඩවත්මන් ඉන්දා පහස කරන කෙනෙකුත් නෙමේ කාඩවත් දොස් කියන කෙනෙ නෙවීම. කාගෙවත් මේ අඩුපාදුු සොයසයා යන කෙනෙෙන් නෙමේ කාටවත් ආකෘෂ පරිභව කරන කෙනෙකුත් නෙමේ. ඉති එහෙම මම මේ පැත්තකට වෙලා නහඩව මේ ඉන්න මට ඔබ මේ ඇවිල්ලා මේ ආකරෘස පරිභව කරනවා තින් ඒ ආකරුස පරිභව කිරීම මට අයිතිකක් නෙමේකිවා ඒක මට අයිතිකක් නෙමය කිව ඒ වයිති වෙන්නේ ඔබටමයි හරි ලස්සන මේ කාරණයක්ක නේද බලන්ඩ එතකොට අපි අපේ මනුසු ජීවිතය දිහා බලද්දී කවුරරි අපි කියව අපි පාරය විද ගෙනියනවා අපි අන්න කල්ලින් මොහොතකට පෙර කවුරු හෝ මේ ඒ පාරේ කු සෝරකමක් කරලා වෙන යහපත් කටයුත්තක් කරලා එක කාහරි බැනලා මොකක්කෝ සිද්ධයක් වෙලා අපි පස්සේ නො එනකොට අපි උතම යහුවෙන්නේ ඒ වැර දිකාරය හැටිට දැගේී වගේ සහරස්ථාතියනව ඒක භික්ෂූරන් හන්සේල්ල එක භික්ෂුවකින්නවා මේ ඒස්වාවින්හස්සේ වෙලා කාසන්නේ පැම් පහසේ නො ඇලක බුදුරජන්හස කාලේ රාජ මාලිගාාවේ රාජ බාණ්ඩාගාරයෙන් මැනිකක් හොරකන් කරලා මේ හරු මේ රත්තරං හොරකං කරලා මැනි කොරකං කල මේ ටික ඇරගෙන මෙයාල්ල දනොති රාජ පුරුෂයෝ මෙයා පස්සෙල් ලහ බැන්ඳ රාජ පුරසිය ලූ බන්ඳිදි මේ හොර මුල්ල මොකද කළේ ඒ බඩුටි ඇරගෙන වෙලා හර දව යනකොට දැක්ක මේ භික්ෂුව පාතරසිවරු ගොඩින් කියයල පැම්පහසෙනවා අනිකට අර පාත්තරයට මේ සොරු මොකද කළේ අර හොරකංකරපු බඩු ාහිරාද්‍ය දාලා මේ පැනන දිවවා රජපුරසිය දුවගෙනනකොට දැක් භික්ෂුව පැම්පහසේෙන පිට පාතරේ ති නො ගොඩ ය පිරිෙන රත්තර මැනිික්පුරෝල නිටබස්සේ මේකා තමයි හොරා කියලා මේ භික්ෂුව කිසිම දෙයක් දන්නෙත් නෑ මේක දැක්කෙත් නෑ මේකට අයිතිත් නෑ න මැමුත් නිරපරාදීමෙන් භික්ෂුව දෝසියට ලක් වුණා ඉති මේ භික්ෂුව ගොඩට ඇද ඇරගෙන පයිම් පහර ගහල අතින් පයිම් පහර ගහල බිම දැම්ම ම දාළ ඇදගෙන ගියා බුදුරජ මේ රජතුමාළංකට මේන් රජතුමනී දේවන්වාස සොර හසුරනා කියර සොරාහසුනගේ තුට ඒවගේ නිරපරාදි දඩුව නිර පරාදේ දොස් අහන්ට ලැබෙන දඩුවන් වොල්ට ූණ දට වෙනවා. නිරපරාදේ අපහාසූපහසෝල්ට මූනදින්න්ට වෙනෝ ගැරුහුම්වුවලට මූුණුදේන්ට්‍ර වෙනවා. ඒගේ අවස්සාාවල හිතානුන් ලස්සන ක්‍රමයක් බදුජන්හස අපට දේශවා නැත්ත මකද වෙරන්නේ ඒවගේ අවස්සාාවල අපි හිත ගොඩාක් මේ තැවෙනවා. ගොඩා අපපි දුකට පත්වනවා ඇයි මට මෙහෙම වෙන්නේ. මම මෙහෙම කෙනෙක් නෙමේනි. ම මේ වරද කරපු කෙනෙනෙමේනි.ඒවගේ මම මේ මෙයා කියන සුබභහම යුත්තක කෙනෙකුද්නෙේනි ම මේ වැරදට සම්බන්ධ කෙනෙකුද්නෙමේනි ම මේ විදිරට කෙනෙකුට දොස් කියලත් නෑන. කියලා එයා නොකරපුදේ මුල් කරගෙන දෝසයක් ඇද්දී. නිින්දා අපහාසය උපහසයක් ෙද්ද අපි හිතිං වැටුනොත් ඉං වැටනොත් ඒම අපට අපේ හිතා ශක්තිමත් කරගණඩත් බෑ ඒවගේ මේ මනුස්්‍යයා කිරී දෝෂය කරන කෙනා කිර යමනා බෛ්‍ය කෙනා කිරී තමනා අපයක් කටගන්නවා ඒකට වඩා හොඳමදී තමයි අපිට පුළුවන්නන් මේ ආකරෝස පරිභව කරද්දි නින්දා අපහස කරද්දි එ නිින්දා අපහස කරන කාරණීිළග ති නොත් මෙයාම ආකරෝස් ැන බයින දොස්කන කාන්නේ මට අයිතිද කියලා අපි බල නොනෙහිම බලද්දිී ඒ අපිට අයිති නං අපික හදාගන්න උත්සාහගත්තට කමක් නෑ. ඒක අපිට අයිති නැත්තං එක අපේදයක්හැරනපි ගණ්ඩ ඕන ඕන නෑ ඒක දකින්න ඕනේ බුදුරජන්හස අ රාගන්තුකයෙද්දී නිවසකට එයාට සංග්‍රහ කරන්න පිළිවෙල කරන කෑමබීමය ආහාරෙන් නොගන ඉන්දෙද්ද ඒවා අපිට මයිතවය නවා වගේ අපට දොස් පරස්. ක් කියයාගෙන ඉද ඉන්දා පහස කරගෙන දි එඒ ඉන්දා පහසයට හේතු කාරණ අපිළඟ නැත්තම් හිතන්න ඕනනි මේ කත්තර මේ කැවිලි පෙවිලි මේ ප්‍රෝජෙන්න්ට ගත්තු නැති ආගන්තු කියවගේ මේ මනුසිටම තමයි මේක අයිති කියලා. එතකොට එ හිත සංසිදිි ලනවා අපික මාට කුල අප් වෙලා කල්බල වෙලා අපිට වච නැදදි අපිට කරලොත් අපි දෙන්නම එක හැන්ඳෙන් බෙදා ගත්ව ඇබවට පත් වන.තකට කිසිම වෙනසක් නෑ. නි න්ුස ට පරල්ලා බයිනකොට ආකරෝස කරනග නට පෙල් කරෝසකර දෙද ග කික්ෂිම වෙන සක්න. අමාරුමදේ නිහන්ටුව වෙන්න එක. ඉතින් බුදුරජාන් වහන්සේ අදාළ එනිසා ඒ අයිති ඒ ගෙදරෙක්ෙනටම තමයිකිෙන. පින්වත් බ්‍රහ්මණය ඒ වගේ යම් කන ආකෝස නොකරන පරිබාව නොකරන දොස් නොකන ට ආකරෝස පරිබාව කරන න ඒක මටායිතිනැකිනවා ඒක මගේ ජීවිතයට අයිතික නෙමේ ඒක මගේ ජීවිතයට හානිකරණෙක්කුත් නෙමේ එනිසා ඒක ඔබම තමයි ඇ හිමිකාරයයික ඊළඟට බුදුරජන් වහන්ේ වදාල යෝකෝ බ්‍රාහ්මණ අක්කෝසන්තන් පච්චක් හෝසති රෝසිෙන්තං පටිරෝසේති බ්‍රාග්මණය මේලෝකී කෙනෙක් ඉන්නවා ආකරෝස කරනවා ආකරෝස කරන කෙනාට පෙරලා ආකෝස කරයි නම් කෙපෙන කෙනාට පෙරලා කිපෙනව නම් බණ්ඩන්තම් පටි බණ්ඩති රන්්ඩු සරුවල් කරන කෙනා සමඟ පෙරලා ර්ඩු සරුවල් කරනවා නම් අයන් වූචිත් ්‍රහග්මණ සම්බන්්ජති වීති හරති බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහමණය මම ඔවුන්ට තමයි කියන්නේ එකතු වෙලා අනුභව කරනවා කියලා රධ කරනෙනාත්ක පෙරලා කරෝධ කරනව වන ඒවගේම බුදුරාණන් වහන්සේ වදාල කිපෙන කෙනට පෙරලා කිපෙනවවාන ර්ඩුවෝට එනැ කෙනාත්තික පෙරලා ර්ඩු කරනොන ඒ පිරිවර ඒ සමාජය ජන සමූහය බෙදාගෙන අනුභව කරනවා කියනු. බෙදාගෙන කනව කියනු. නමුත් අපි ඔබ සමග එකතු වෙලා අනුභව කරන්නේ නෑ ත් බ්‍රාහ්මණනේ ම ඔබට පෙරලා කිපන කරෙනෙේ පෙරලා ආකරෝස කරන නින්දා පහස කරන කෙනෙනවේ එනිසා අපි මේ එකතුවෙලා කණබොන අයනෙමය කිවා. එනිසා ඔබම කණ්ඩ කිව්වා ඔබ ම අනුබව කරන්නෙක. ඔබ තමයිකව මේ ඔබ මේ කරපුු නින්දාව පහසේ ගැරහුම අයිති. එ එක තැනක තියෙනවා දීග නිකායි ඒ දේශනාව තියෙනවා මේ සුප්පිය කියලා තරුණෙක් හිටිය ගුරුවරේෙ ඒ ගරුවරයට සිටිය ගෝලෙක් බ්‍රග්ම දත්ත කියලා ගෝලය ගෙනාම එත මේ සුප්පිය කියන මේ ආචාරවරයා බුදුරජාන් වහන්සේට හරියට දොස් කියන අගුණ කියන දර්මරත්න දොස් කියන අගුණ කියන සංගරතන ොස් අගුණු නද මේ දෙදෙන භික්ෂු සංඝයත් එක්ක භාගතුන් වහන්සේ වඩිද්දදි පිටි පස්සේ පෝලිම යනු ද ගුවරය මකද කරන්නේ බුද්ධහස් අවන්නම් භාසති ධම්මස් අවන්නම් භාසති සංගස් අවන්නම් භාසති. බුදුරජාන් වහස අගුණ කී කියා මේ සංග්‍යප කෙලොයවරී යන පිටිපස්සේ ධර්මරත්න්නේ අගුණ කී කියය සංගය පිටි පස්සින්නවා සගරත්නය අගුණ කී කියය සංගය පිටි පස්සෙ ගනවා. එතො මේක භික්‍ෂූන් වහන්සේ අහගෙන භාගිතුන් වහසේ පෙරුට කරගෙන වඩිනවා කලබලයක් නෑ ඊළඟට මේ සුප්ියය ගුරුවරයාගේ පිටිපස්සිගෙනවා තම ශිෂ්‍ය බ්‍රක්්ම දත්ත කියන තරුණය. එයා මොකත කරන බුද්හස වන්නම් භාසති ධම්මස්ස වන්නම් භාසති සංගස වන්නම් භාසති බුදුරජුන්ගේ ගුණ කිය කියායි නවා. ධර්මරදනී ගුණ කියායි නවා සංගරධනය ගුණ කිය කියයයි නවා. ො මේ විදිට බොහෝ දුරක්කාව ගුරුවරය බැන බැනෙන ගරුවලට පිපස්සන්ෙන ගොලයක් ගුණ කියායි ගුරු ගොල දෙෙනනගේ තියෙෙන අහසට පොළොගේ පරස් පර බව ඉති ඔහොම වැඩල බුදුරජාන් වහන්සේ එක්තර ප්‍රදේශයකදී රුක්ෂේ වනක වාඩි වුුණාව භික්ෂ සංග්‍යයක් බුදුරජන් වහන්සේ පිරිවරාගෙන අසුන්ගත්තාඒවල බුදුරජාන් වහන්සේ අහනවා මහනිනි ඔබලාට ඇසුනද අපි මේ පාරේ චාරිකායි වඩිද්ද සංගයක් කෙලවරේ පිටි පස්සේ ගරුවරයකුයි ගෝලයෙකුයි පැමිණි ඔබ දැක්කද එහෙම ස්වාමේනි ඔබට ඇහුුණදේ ගුරුවරයා මේ සංගයාගේ තිසරණය ගුල්ගුණ කියී කියය එහෙමයි ස්වාමේනි ඒවගේම ගෝලයා මේ තිසරණය ගුණ කිය කියායනවා ඇහුණ දෙ හෙම ස්වාමේනි මහනෙන්නේ මේ විදිර කල්පනා කරන්න කිවා දැන් සාමාන්‍යයෙන් අපි නං අපේ ගුරුවරයකුට අපේ දෙමවපියන්ට අපි දන්න කියන වැඩි හිටියෙකුට තවත් කවර නින්දාවක් කළොත් අපහන්සයක් කොත් ගැඩහුවොත් ඒවගේම පරුස වචනයෙන් කිවොත් මනො හරි අපි කිපෙනවා එක පාරට අපිට තරා යනෝ අපි කිපිලා තරහ ඇරගෙන ඒ කිපිච්ච බවත් තරහත් ප්‍රකට කරනවා මොනවද ප්‍රකට කරන්නේ වචනයෙන් ප්‍රකට කරනවා අපි නපුරු වචන කියනවා ඊලාට දොස් කියනවා අපහාස කරනවා මේ ඒම නැත්තං අතින් පයින් ගහනවා එහම නතන් රවනෝ ඒ වගේ මූන කළු කරගන්න ඔරවල බල්ලනවා ද මේ වගේ දේවල් අපි කරනවා මේ ලෝකී මනුෂසය කරනෝ පෙරලා තමන්ට ආදරනය තමන් ප්‍රේමනප තමන් කැමති තමන්ගේ හිතවත් අයට දෙමෝපියන්ට ගුරුරුන්ට ආදී පිරිසට තමන්ගේ ස්වාමියට තමන්ගේ බිරිඳට තමන්ගේ දූදරුවන්ට දෙමව්පියන්ට නින්දාආපහස කරද්දි ගර හද්දි කවුරු හරි හේතුකාරණ අර හිතව අපි කිපෙනෝ එතකොට ඒවගේ දයක්ත් තමයි මේ වඋුණ මේ භික්ෂු සංග්‍යයක් කීපුරන්නේ. එකතමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයක් තියන වවෙන්නස. කිීපු නනෑ උන්හන්සේලා ාසුරු වහසිත එක්ක ධර්මයත් එක්කම වඩින්න නිසා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මහනිනි ඔබදැ මෙමීතඩ. ඔය ආකරෝස පරිභව කරපුයි ගුරුවරයාගේ දොස් නින්දාපහස ඔබතුළු තිනෝදකිි බලන්න්න. ඔබ විමසන්ති නුවනින් ඔය ගුරුවරය කකිපපු කරුණු ඔබතුළ නැත්තං මේ ගුරුවරයා මේ කියපු මේ දොස් පරු අපි තුළ නැති දේවල නිසා පකට කල්බල වින්්ඩෝන කල්බල විින්ඩෝන නෑ අප ඒකට කලබල වන්නඩෝන නෑ මේ අපි තුළ නැතිදයක් මේ මනුසැමි නිකං ඔය කියව කියවාාවේ මාහිෙී විමසාධය ඔබ තුල තියෙනවා කියලා දන්නවනම් ඒක දුරරන්න මහන්සිගන්න කිවා ඒලාට ගෝලයෝ මනෙන ගුණ කිය කියාව එ ගුණ කිය කිය ආපු ගෝලයාගේ කියපු ගන්න ඔබ තුළ තියෙනෝන ඒගැන උඩගු වෙන්ඩෝඕනි නෑකිවා. උදදාාමයට පත්වෙන්ඩෝනත් නෑ මගේ තුළ මේ තියනෙන ගන්න දැකළ තමයි යාමේ ගන්න කියන්නේ එහම කියනඕන සාමාන්‍යෙන් ලෝක මනුසයා එහෙම කියනවා.ඒසාමාන්‍යෙන් ඔබට උනත් ඇසු කරන්න ලැබි ලඇති මිනිස්සු කතා කරද්දි කෙනෙක් මගේ මගේ ගුණ මේ මේ විදිර කතා කරනවා මෙම මේ වගේ කෙනෙක් කැටිරේ දන්නේ කියලා තමන්ගේ ගුණේ ගැන අනුන් කියපු දේවල් තමන් විසිම කියනවස්සා එනවා ඇජ්ජා සහගතයි ද තමන් විසින් තමන්ගේ ගුණේ ඉස්මතු කර කර කතා කරඩ මේ ඕන කියල කොහෙවත්මනෑ මොකදේ තමන්ගේ ගුණේ සම්න්ධෙන් බුදුරජන් වහස වදාළේ හංගන්්ඩෝන එක තමන්ගේ ගුණේ කියන්නේ වටිනා කියන වස්තුවක් දැව්බි හිතන්න ඔබට ලැබෙන වටිනා කියන මේ ආභරණයක් මේ වටිනා කියන ආබරණය ඔබ කවදක්ත් මිනිස්සුන්ට ක කියා මගේ වටිනා මේ ආබරණ ංහාවල්තැ තිීල්තිෙන හහාවල් කබඩගේ දාරල ලොක් කරලා තාම පරිස්සමින් තියල තිෙන්නේ මංක නිතර නිත්‍ර පාවිචි කර නැකලේ රිරනාකන ආබරනය ගැන කතා කරන්න නෑ. ඒ වරිනාකින ආබරණය ගැන වචනයක්වත් කතා නොකොට වචනයපවා හංගනු වචනයකමවත් ඒ ගැන ඉිරිදාන ටිනාකිෙන රුක්ෂයක් අප හිටේ ගොත්. වටිනාකෙන සම්පත අපිට ලැබුණුන් ඒව නැතං අප අපිට උසස් තනතුරු මේ තානාන්තර ලැබෙනු ඒ අපි සමාරවස්ථයිනවා මනිසුන ඒක සම්පත් ලැබෙනවා මේමගේ අවස්තවරදි අපි යෝක්කම හංගනවාඒවැේ ලිටදාන්න එක තේරුමකාද වටිනා කියනදේ අපි හැමතිස්සම වටිනාදට දියුතුදේ දෙනවා. ඒ තමයි ඒ ආරක්ෂ කරනවා. ඒකට රැක ගන්නවා ඒකට හානිවෙන්න දෙන්න ඒක මිනිසුන්ට දැනගන්න තියන්නෙ නෑ කාඩවද හසුවෙන්න තියන්නේෙනෑ ඉතාම ප්‍රවේසිමින් මතිස්ස මේක දයා බල බලා ඒක අතගා උදේ වැට අයදී කබඩගගේම තරුද කියල බල හවස වැඩට කියලා වෙල්ලා ආයඇල් ලොක්්ටිකුමැරල්ල බලන. එච්ර පරිත්සංකරකර ආරක්ෂකර තියාගන වටිනාද වටිනා ඇතිද ඒප නෑ උදේ හාවස පයින් වදිනවා මේ ගේමුල්ල තියෙන්නේ ඒමනැත්තන් දුරට අ විදොර වැහෙන නිසා. තියල තියෙන මේ වගේ දේවල් ලෝකිතය නොතිම ටිනා නැති දේවල් අපි ගණගන්නම නැ ගුණ කුලුට දානවා. වටිනා දේහෙම නෑ මේවගේ තමයි මේ ගුණ ධර්ම කියනවා. ගුණධර්ම කියනෙවා අපි හංග්ඩ මෝන් දේවල් කතා කළයුතු දේවල් නම මහනෙනී. ඔබ ඔය ගෝලය කියීපු ගුණධර්ම උබතුරු තියෙනවා දකිද එන ඔ උද්ග ෙන් ඕන නෑැකි. ද්මේයට පත්තෙන්න්න ඕන හිතරගණ්ඩෝඩ නෑැකිව ඔබ තුළ තියෙනන්න ආමාතුළ තියෙන දෙයක් මෙයා කතාගලේ නිසා ඒ ගැන සම්බන්ධයෙන් ඒක සම්බන්ධය විශේසිමක් හිතර ගණඩෝන දෙයක් නෙමේ මේ කියලා බුදුරජනස ඒකත් අත් අහරෙන කිවා කල්පනනා කර දෙඔපතුළේ ගුණේ නැත්තම් මහනනේ උත්සාහ ගන්න කියනවා ඒ ගුණේ ඇතිකර ගන්න එතකට මේ ආකරෝස නින්දා අපහස කිරීම කියන එක සැපක් නෙමේ දුක් වගේ දවල් අහන්ට ලැබීම සැපක්නමේ දුක්ක්. නමුත් මේ සසරී හැටි නින්දා අපහස ආකරෝස පරිභාව කරන එක ගුණවතුන්ටත් ලැබෙනවා ගුණ රහිතයට ලැබෙනු සිල්ලොතුන්ට ලැබෙනු දස්සී ලායිට ලැබෙනවා මේ ලෝකයේ ගුණයන්ගෙන් අග්‍රව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එහෙව බුදුරජාණන් වහන්සට පිනින් අග්‍රවූ පිණින් සම්පූර්ණ ව මනුසරදනයට බුද්ධ කියල කියනවා බදුරජාන් වහන්සේ යම්තා පින අසම්පූර්ණනතිබුණද ඒතාක් බුද්ධතිට පත්වූරණෑ. පින සම්පූර්ණාද එදා තමයි බුද්ධතට පත්ව වනේ. එද පින පරිපූර්ණයි බුදුරජාන් වහසගේ. එහෙම පින පරිපූර්ණ විච්චි උත්මයන් වහන්සසිට මේ සසරී ස්වභාවේ බල්පෑවා. ඒ තමයි මේ ආකෝස නින්දා පහස ඒව මිනිස්සු කරනවා. ඒ ඉදිරයේ බුදුරජාන් වහන්සේ කම්පාාවණි නෑ සැලුන්නේෑ. ලා දොස් කියන්න ගිය නෑ නින්දා පහස කලේ නෑ ඉතින් අපි මේවැන් ඉගෙන ගන්නෝනේ අප ජීවිතයට දුක උපදින දේවල් මේ නින්දා පහස ආකරෝස පරිබව කරන බව එතකොට අපික් අකමැති නම් කෙනෙක්ගෙන් දොස්සහන්න අපහසු උපහස වලට පත්වෙන්ඩ ආකරෝස පරිබව කරන්න අපි කරන්්ඩුවන මොකක් ද අපිට එක නොකර එක එක නොකරඉදීමෙන් අපේ ජීවිතය අපිට සැපේ උපදිනෝ. එදුර මේ බ්‍රාහ්මණය කියනවා අර විදියට කිව්වට පස්සේ බ්‍රහ්මණය මම මේ නින්දා කරන කෙනට පෙල්ලා නිින්දාරන පහස කරන ගෙනට පෙල්ලා පහස කරන කිපෙන ගැෙන පෙල්ලා කිපෙන කරන්නේ ඉතින් ඔබම තමයි ඕකයිති. එදර මේ බ්‍රහමණය කෙනවා හාශ්‍රමණ ගෞතමයන් වහන්ස රජතුමා සහිත පිරිවරම දන්නේ උබහන්සේ රහතන් වහන්සනමක් කියලා. ඉතින් බද ෞතමන් හස උ වහන්සේට මේ කේන්ති යනු කේන්ති ගන්න හොඳ නෑකන ්‍රහ්ණේතුවයි බදුරජන්හස කිපිලා කේන්ති අරගෙන මේ දොස්පරොස් කියනවා කියලා තමයි මෙයාට මේ හිතතුනය අරුගුමාාි කියාද. අන්නේ මෙලාවේ බුදුරජන්හසි හරිම ලස්සන ගාතා කහිපයක් වදාලා. මේම් බලන්න බුදුරජනහ දේශනා කනො අක්කෝ දස් කුතෝ කෝදෝ දන්තස් සම ජීවිනෝ සම්ම ධ්ඥා විමුත් අස් උපසන්තස්ස තාදිනෝ බුදුරජාණන් වහන්සේ වදාල දමනය වන්න කෙනෙකුට යහපත් ජීවිතයක් ඇති කෙනෙකුටව බෝධී යුක්තව දුකින් නිදහස්සූ කෙනෙකුට උපසාන්ත කෙනෙකුට අකම්පිත සිත්ත ඇති කෙනෙකුට ක්‍රෝධයක් කොයිල්ද කරෝධයක් කොයින්ද එහෙනම් මේ ලෝකී ක්‍රෝදීම් බැට නොකන්නේ කවුද රහතන් වහන්සේ අනාගාමි කෙන ඒවගේම මේ ක්‍රෝධී ස්වභාවේ අඳුනාගත්තු කෙනා විතරයි නැස්තං කරෝධ කරන කෙනාට පෙරලා කරෝධ කරනවා කිපෙන කෙනාට පෙරලා කිපෙනෝ ඒවගේ දස් කියනගෙනට පෙරලා දොස් කියනවාද ඒ එක හරි්දුක් ඔබ හිතන්න දැන් ඔබට කවුරරි දෝසය දොස් කියනවා අපහාස කරනවා ඒක හිතේ කටුවක් වගේ යැන නෝන කෙනෙත් ආකෝසකලොත් ඔබට නැති හේතු කාරණය අරගෙන ඔබට දොස්කකිවෝ ඒක කටුවක්ක ගහිත යන්නනවා සබට ඔබ හරි පිරිසුදු කියෙනෙ. ඔබේ දෝසිට අයිතිනෑ එඩ මනුසය ගතිෙන නිරදෝශී භාව නිසාම සහරවියට ඔබටක දැනන්න පුළුවනි ඇයිම මෙච්චර මේ නිවරදි වවිදි මටම මවෙන්නේ මේ තමයි සසර මේ සසරී හැට්ටි තමන් නොකළ වරදට හසු වෙනවා. තමන් නොකල දේට දොස්සහන්ට ලැබෙනවා. තමන් නොකිව්දේට දොස්හට ලැබෙනවා මේ වගේ මේ ස්වභාව මේ නොකළ වරදට හසුවෙන බවම මේ සසර එතකට ඒක සස්සරයේ අද්ද අපි මේ කෙලවර ඇැති ගමනන්නේ මොනවාහෝ අපි සසරී කරලත් ඇති. බුදුරජාණන් වහන්සේ වදාල තස්සේව තේන පාපියෝ ය කුද්ධං පටිකුද්ජති. කුද්ධං අපපටි කුද්ජන්තෝ සංගාමන් ජේති දුද්ජයන් බලන්න කොච්චර ලස්සඳ කියලා යම් කෙන තමන් ගැන කිපුුණු කෙනට. පෙරලා කිපුණුත් ඒක හානය සිිද්ධ වන්න තමන්ටමයිකන. තමන්ගෙන්න්න කෙනෙක් කිපුනොත් එඒයාට පෙරලාපිකිපිනවා. අපිට කවරරි ැන්ුොත් පෙලාපි බයිනවා. අපට නිදා කළොත් පෙරලා නිින්දාා කරනවා. අපිට ගැහවුවත් අපි පෙරලා ගානු. අපහස කොත් පෙරලා පහස කරනවා. ආකරෝස කළොත් පෙරලා කරෝසි කරනවා. ඒවාගේ එයා පිළිබඳු අපකීර්තිය ඇතිකොළොත් පෙරලා අපපීර්තිය ඇතිකරන්නවා. එ තොට මේක මේ පෙරලා කරන එක. ඒකයිති තමන්ටම කියනවා. නමු තමන්ගැන කිපෙන කෙනාට පෙරලා කිපෙන්න්න නැත්තං තමන් කෙරේ යමෙක් කොන්න කිපෙනවා. හැට ගෙදරයින්නක් කෙන න්න පුලුවනි ස්වායේ බිඳද ෙන්න්න අර වෙන්ඩ පුලනනි ද දරුව දෙමාපි අතර වෙඩ පුලුවනි ගරුවර ශෂ්‍යයන් අතර වෙන්ඩ පුළුවනනි හලු ඉහෙළියන් අතර වෙන්ඩ පුලුවනි ඔබත්ක ඇසුර කරනයි අතර වඩ පුලුවනි ඔබට කිපේද්දී ඔබට දොස් කියා ඔබ පෙරලා දොස් කියනවාවනම් ඔබ පෙරලා කිපි නොවනම් ඔබ ඒයාගේ කිසිම වෙනසක් නෑ ඒ වගේ මේක හානීවෙනිත් ඔබටමයි නමුත් ඔබ පෙරලා කිප නැත්තං පෙරලා දොස් පරස් කිය නැත්තං බුදුරජාන් වහන්සේ වදාළ සංගාමන් ජේති දුද්ජයන් එයා ජයගන්න දුස්කර වූ යුද්ධයක් ජයගන්නෝ කියනවා මොකත්දේ දුස්කර යුදත කිපෙත් දෙකෙනෙක් තමන්ට ොපික් නොකිිපීවාසය කිරීම. දොස් කියද්දි කෙනෙක් තමන්ට දොස් නොකිියවාසය කිරීම අපහාසු උපහසකරද්දි තමන්ට අපහාසු උපහසු නොකුටවාසය කිරීම තමන් පිළිබඳව කේලාම් කියද්දි තමන් පිළිබඳව සමාජයේ නොේ කතා අපතුරද්දි කිපෙන් නැත්තං ඒවගේම පෙරලා එයා පිළිබඳව දුොස් පරුස් පතුරුවන් නැත්තං එයා ජයගණඩ් දුස්කරදේ ජයගන්න ඊඩ පේ බුදුරජන් වහන්ස වදාලා අනිත් කෙනාට කේන්තිගේ බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසූත් තමන් එක් ඇසුර කරන අනිත් කෙනාට කේන්තියන ඔන්න ැන් ගෙතර ගෘහජදිවයක්ක් ගවන පිරිසක් දෙ දෙෙනෙක් නම් ඔන්න ස්වාමයයි බිරිඳයි. ඉතාම සමඟ සම්පන් ව වාසය කරද්දි කුමක වූ හේතුව මත බිරිඳ කිරේ තරහ කටගන්නවා. එවල ස්වාමයක් කිරේ තර කටගන්න. එතකට මේ තර හටගත්ත බව අනිත් කනට දැනුනොත් මගේ මේ ස්වාමීයට තරක්ට හටගත්තා බිරිඳර තරා ගයා අපිමි කියන්නේ ඒතකරදන් සාමානෙන් අපි කකර පටගලින්න යමකද තරවල මූන ලගෙන කතාවක් බතාවක් නෑ ඒ වගේ මේ සාමන විලෝටක මූන උල් කරගෙන මොකදේ ඇයු මූුණනම කලු කරගෙන කිසි ඇස් දෙක උත්සල බල්ලන්නේ නෑ මේ ඇයෝ විදිර කතතාාවක් නැඇත්තේ ඇය විදිර ප්‍රියමන අප සිනාවක් නැත්ත යවිදිට ආදරයෙන් කතාභහක් නැති කෙල්ලා අපි සාමාන්‍යමයේ වනුසය අතර අපි කියනවා එතකොට ඒකින් අඳුනගන්න පුළුවන් මේ කිපුුණ වෙලාවට කතා බහ වගේම ඒක්කොම වෙනස් වෙනවා මා සැර විදිහට වචන පිටෙනු එතකොට ඔබ අඳුනගත්තොත් ඔබට තේරුණුත් ඔබගේ එක්ක ඉන්නසාහායකයා ඔබ ඇසුර කන යයාළවා ඔබගේ ඥාතියා ඔබගේ දෙමවපියෝ ඔබගේ බිරිඳ ස්වාමය ඔබගේ දරු දැරියන් තරහා ගියා කියලා දැනගත්තොත්තු බ තේරුුණනොත් එතර මොකක්දප කරන්න ඕන ඒවෙලාට ඉවසණඩුවනේ ඒලා ටිවසන්නෝත් ඔහු තමයි තමාටත් තනුන්ට දෙපැත්තටම යාපතාදනෙක් කෙන කෙනෙට්ට තරහාගයා කියලා දැනුණුොත් යා නහින්ට පෙන්ඩෝනේ තමන්ට තනුන්ට දෙපැත්තටම යහපත සිදු කරන කෙනාව දැකලා ධරමට ඒ කියන්නේ දැන් කිපින කෙනාට පෙරලා කිපෙන් නැති කෙන කියනෙනට පෙරලා දස් කියන නැතිකෙන අපහස කරනගෙනට පෙරලා අපහස කරන්න නැතිකෙන ආකරෝස කරනෙනට පෙරලා ආකරෝස කර නැතිකෙන බනින්නකෙනට පෙරලා බනින්න නැතිකෙන දොස් කියනකෙනට පෙරලා दोස් කියන නැතිකෙන කියලාම් කෙනනකිෙනට පෙරලා කියලාම් කියන්න නැති කෙන මේ වි බුදුරජන් වහන්සේ වදාලා මේවාගේ දේවල් දකිදදි කෙනෙක් හිතා කියන්න පුළුවනි අයෝ යාමේ පණ නැතිකෙන ඉක්න දෙ කියල දැමන ඉවරයි. ද වචන දෙකක් කිවන ඔය නුසය මේ දමන වෙලා යනුවනේ ඔහම හරින්න වමන්කස දමන කරන්න කියලලා සමාට ඔබ ලඟිමනක ඔබ ඔසන්න්න පලුණ ඔය ගිහිල දෙක් මේ ඔගේ සාමානය කියන දෙකක් දීල දෙමන හරිනි කියලාඒ සාමාන්‍ය බාසයි මේසුක් කියනෝන එතවොට ලඟඉන්න තමාගේ අහිත කැමති තමාගේ අයාපත්ත කැමති තමාගේ දුක කැමති තමාගේ සැපේ අක මඇැති මහා මේ අගුණෙන් යුතු අයහපත් මිත්‍රය න්න ඒ මිත්‍රය අවස්සන්ඩ පුළුවින් ගිහිල්ල බැලවරෙන් කියලා ගල දෝසයක් කියලවරේ ගිල අපහසයක් කරලවරේ ඕකත් නම මේ විිය කියල පතුරූපන් කැලෑපත්්‍රරයක් ගාපන් නිින්දා පහස ඇක් කරපක් දෙකත් දීල වරෙන් කියලහෙම කියරවා බුදුරජාන් වහන්සේ වදාලා එහෙම කියදදිත් ඔහු නහන්ට වන්නවා එදට මෝඩයට හිතෙනවා අ ඔහේ වගේ මෝඩියෙක් ඔහේ වගේ බයිගුල්ලෙක් ඔහ වගේ මේ නිකං ඉවසන එකෙක් මොකක් දෝය ඔයිවෙසන එක කියලා නෝන නැති කෙනා අඥාන මනුෂ්‍යයා හිතන්ඩ පුලුවනිේ ඔහහි මෝඩිෙක් කියලා ඉවසන කෙනා ගැන දොස් කියදි පෙරලා දොස් නො කියන කියෙනට අපහස නින්දා උපහස කරද්දි පෙරලා ඒදෙන් නොකරන කෙනාට කියන්න පුලනු බොගේ මෝඩික්. බෝගි බයගුල්ලෙක් කියල කියන්න පුලුවනිේ බුදුරජන් වහන්සි වදාල නහට වෙන්න කියනවා. නහට වෙන්න කියන අඥාණ මනුක්ෂයා එහෙම හිතන්ට පුළුවනි. අඥඥාන කෙනා කිවි නොන නැති කෙනා පවේ මේ ආදනව දන්න නැති කෙනා සතරපපාය බයි නොදන්න කියෙන මේ විදිට අකුසල් කළොත් ඒක ආදීන තමන්ට මෙෙන බව නොදන්න කියෙන කියන්න පුළුවන් ඔය වගේ බයකුල්ල එක් කිය කියලා ඒවා ගණනකට ගතුයු දේව නම ඔබට තියෙනවනම් බයක් මේ ආකරෝස් කිරීමෙන් තම සසරට ඇදලදානුව කියලා නියහට වඩ. ලෝකයක් ඔබට නද කළත් ඔබ මෝඩෙක් ඔබ බාලයක් ඉවසන්ඩ ඕන තැනනෙමේ ඉවසේ කියලා ඒක කමන්න. ලෝකයක් ගරහයි තමන්තුළ තියෙනවඋන ඉවසීම ඒ ඉවසීම තමයි තමාව සසර පුරාව සැපවත් කරන්නේ. ඒවසීම තමයි තමාව සසර පුරාව ආනක්සා කරන්නේ. එති මේ ආකෝස භාරත් වජ බ්‍රහමණය මේ විදර බුදුරජාන් වහන්සේට කිව්වට පස්සේ මෙයා පැහැදුුනා දැන් ආවිම කොමද බුදුරජන් වහන්සේළඟට ආව සම්පූර්ණ මෙයා කරඳන උත්සගෙන දොස් පරුස් කියයාගේ ෙනනාවේ. ඒ මොනවිදිට හමත් බුදුරජාන් වහන්සේගේ බුදුමුවෙන් පිටිවෙච්ච වචන ඒ ධරමය ඉදිරියේ මෙයා නිකාම දමනය වෙලා ගියා නිකාම දමනය වුණා එතකොට මේ ධර්මය ඉදිරියේ හෙනංම් අපේ හිතේ හටගන්න මේ ආකරස නනිදා පරි බව කිරීම මේ වචනයට පෙරන බව දුරුකරගණ්ඩ පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාලා මේ ආකරෝස නිින්දාා කිරීම මෙ බලන්න එන විදිහ උහස දේශනා කරනවා චූලකමවිභංග සූත්‍රයේදී මහනිනි මේ ඉන්නෝ ඇතම් මිශ්‍රයක් හෝ පුරුසයෙක් ඔහු ආකරෝස පරිබව කරනවා බහුල වසින් අනුන්ට ගරහා කරනවා නින්දා කරනවා පොඩි දෙයක් කිව්වත් බලයවත්විඉදියට ගැටෙනවා කිපෙනවා තරහා ඇති කරගන්නවා මේ ආකරස පරිබව කරන කෙනාගේ හැටි පොඩි දෙයක් ඇති කිපෙන්න්න පොඩි දෙයක් ඇති තරහගන්න. එොට ඒක ස්්‍රී මේ කෙනෙක් වෙන පුළම් පුරුසයක් වෙන් පුරුසෙක් වන්න පුළුවන් ගන්තාව කෙන පුළන් පිරිමෙක් වන්න පුලුවනි ඒ පහන්තා පිරිමි කෙන බේදයක් නෑමේකට. මේ ආකරෝස නින්දා පරිබව කරන කෙන තරහ ඇති කරගන්නවා දැඩ්ඩිව හරි හිත දැඩි කරගන්නවා කෝපයක් දේශයත් නොසතුටත් ප්‍රකට කරනවා. කෝපයයි දවේශය නොසුතුටයි කියෙන මේ අකුස ොක්කොමයා ප්‍රකට්ට කරනවා. මහනය ඉතින් ඔහු මේ අවුර රැස් කල මේ අවුරින් සමාදං වයි කරමය නිසා කයමිදී මරණින් මතු. අපාය නම් වූ විනි පාත නම්මු දුගති නම්මු නිරේගිල්ලොපතිනවා. මේ ආකරෝස පරිබව ඉින්දා පහස කරන කෙන තරාගන්න කෙන කිපෙන ගැටන කෙනාට මකද වෙන්නේ ඒ අකුසල්ලය මුල් කර හ මරණයට පත්වවෙල නිරයනවා. මහනනී. න් ඉදිින් ආයවත් මනුස්ස ජීවිත පත්වෙනවා වන ඒ කරමිපාගේ ඉතුරු කොටසක් හේතුවෙන් මෙයා මනුස්ස ජීවිතයටට එද්දී බුදුරජන් වහන්සේ වදාලා එයා ඉත්තාම අවලස්සන කෙනෙක්ෙනවා අරී කැතයි විරූපි දකිින්ඩ නං හිතෙන්න්නේමනේ දැක්කත් අහක බලාගන්න හිතෙනවා දැක්කත් අආයි බලන්ට හිතෙන්නේ දැක්කත් යයි දකින්න නම් එපා කියල පත්තන මනුසුලෝකයේ පිසාචය වගේ හැටිට පේනවා. එකැන මේ සසර අනුන්ට ගරහා කරපු අයි අනුන්ට නින්දාකරපු අයි අපහාසකරපුයි කිපි ච්චායි තරහා ගත්තු අය මේ මනුසිජිවිත කොච්චරහෙම මිනිස්වීටනෝොද. රූපය දැක්කම හරිී විරූපී කට්ට කලුයි ප්‍රියමනා පින්දුරන්නේ අප්‍රසන්නයි කතාගරන්න හිතිෙන්නේ. මේ හේතු ආකරෘස පරිබවකීම බුදුරජාණන් වහන්සේ වදාළ මහනි මේක දුරු කළොත් ඔහු සසර පුරා ලස්සන කෙනෙක් වෙනවා. එතුට ඒ නිසා මේ දේවල් මේ ආකරෝස පරිබාවනඉන්දා පහස කිරීම කෙනක අපේ ජීවිතය අපි හඳුනාගෙන අපි දුරුකරගන්න ඕනි. දුරකරගත්ත තඒ කාන්තිම අපිට සැපි උපදිනවා දුක දුරු වනවා. පහසුවෙන් ඉන්න ලැබෙනවා නිසා බ ඔබේ ජීවිතේදයා හැරල බලන්න ඔබ ජීවිත තිරවන්න අනුට නිර පරදදි ොස් පරස්කනවා අපාස නිින්දාා කරනවා අඳුනාගන්න අඳුනාගෙන තමන්ගි ජීවිතයෙන් බැහර කරගන්න උත්සාගන්න එතකොට හිතේ යම් තියනවන මේ අනුන්ට නිින්දා පහස කිරීම මුල් කරන හිත හට ගන්න දුකක් ඒක නැතිකරගෙන සැපසේ වාසය කරන්න පුළුව දේ නිසා පිසීලෝ දෙනාටම අපේ ජීවිතයේ තයෙන මේ අකුසල් හඳුනාගෙන කෝස පරිබාව කිරීම තමන්ට අත්්දුකක් අනුන්ට අද්දුකක් කියල දැනගෙන එය බැහැර කරලා ආකරෝස පරිබව නොකරන සිටින් මෙසාගත සිතිං වාසය කිරීම පිණිස අප සිරුදිනාට මේ ධර්මය උපකාරවේවා සාධ 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 පුර්ණ්‍යයානුමෝදනාව පරිසාර සදහම් දේශනා සඳහා අනුග්‍රහය දරන්නේ දෙදා සිතක ජූලි මස දාහතර දිනට පනස්හතරන ජනම තිදිනයයේදනු ගයිනි රේනුකා නිශාලය ආදරනීමයන් සිත්පැතිීම පිණිස අලවී පදිංචි පින්වත් තමරු ජයලත් සහ නිරෝධයහා ජයලත් යන දරුවන් විසින් තමයි අනුග්‍රහය දරන්නේ ඉතින් අද මේ ධර්ම ස්ත්‍රපණ මේ වසින් ධර්ම දේශනාමය වසින් ඒවගේ දායකතතු දරීම සන්දරැස්කර සීල පුොුණ ධර්මය දවියව අන මෝදං වෙෙත්වා සිරු දෙවියන්ගේ කාරුණි කාරක්ෂ උපකාර පින්ංවත් මෑනියන්න්න තුු සිරද නාට සල සාධෙත්වා සියලුම දෙවියන් සුවසේ සංසාරදකින් අත්මි දෙෙත්වා සාදු සා සා ඒගේ රැස්ක ග ට සියලුවම පොන්න ධර්මියන් බනම ිය පල්ල න්ටතුන සිරු ඥාති මිත්‍රාදීන් අනමෝදන් වේවා නන්සර පුරාමියගේ සිරු ඥාතියහ මේ පුුණ්්‍යාන භාවින් සැපීට පත්තිත්වා වහ වහා සංසාරදුකින් අත්මිදිත්වා. සාදු 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 ඒ පර ගුද තු ොක් ම හසතතුර මහමුණ සු පවාස සිරු සංඟ පරිරට නගරිකා මයන් හන්සසිට, අනගාරික පාසකු පාසකාවන් අනමෝදන් වේවා සූසේම ධර්මියාවබෝධ කරගන්ට වාසනාව ලැබේවා. සාදු 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 සුජේවත සිටන ගනි රේනුකා පංවත් මෑණියන්ට ස උපලි ජයයිලත් පින්වත් පයාානන්ට මේ පින් අනමෝ දැන් මේේවා ඒවගේම ජූලි මස තුන්වන දිනට විසිෙක් වන ජනමදිනී යෙදෙන මිලාන් චන්තුක හිට්ිය රචි ධයබර මිරට මේ පිනානුමෝ දැන් මේේවා ඒවගේම විශේසින් ජූලි මස්ස දාහතර වන දිනට පනසතරන ජනම දිනේ දුණන ගයිනිරේනුකා ශාල ආද නි මණියන් අනමෝදන්ගේේවා ඒ පින්ත් පිරිසට මේ පුුණ්්‍යාන භාාවෙන් නිදුක් නිරෝගී භාවය සැලසේවා දිහාසිර සැලසේවා සිලු කරදර බාදකම් කටලු දුරු වඒවා ඒසිලු දෙනාට සියලු යහපතාරක්ෂාව සැලසේවා සංසාරදුකින් අත්මිදීමේ වාසනාව ලැ බේවා සාසාධ ඒවාගේ මිසේ මේ ලංකා මුහුණ පෑැති ආර්ථික ප්‍රශ්නනි සසා අරබුදු කාරිීතත්වයෙන් මනිම මිදී රට සෞභාගගේ උදාවීෙන් පිණිස. ුතුන් සිෙත්තනති මේ පුුණ්‍යාන් බව ලින්. ඉතා මික්්මණෙ මේ වර්තමානයේ හටගෙනැති සිීරු අර්බුද් කාරී පරිසරයන්ගගේ මිදිල සුවසේ ලක්වා සියරු දෙනාට සැපසේ වාසය කරන්න පුළුවන් සෞභාග්‍ය මත් කාලයක් උදාවේවා සාධ සාදු. සා. ඒව මද දර් ල පුර ධර්මියන් ධර්මස්ශ්‍රවනයකුට ඒවගේ ධර්ම දේශන අනුග්‍රහ දක් ල ැස්ක සීල පු දරමිය බ සෑම සිරුදිනාටන ෝදන් වවා වවගේ ස්‍රදධහ කාර මඩලේ සදධමාහසක ධර්ම දාන සමාජික දරන සසිරු දෙ නනාට අතන මෝදන් වේවා. සිරු දෙන ේපුුණ යාන භාවිෙන් නිදිදුක් නිරෝගේී සුවයට පත්වේවා දීර් හවිස බදවා. සරු දෙනාහටන උතුම් ධර්මයා බොද කර ගන්නට වාසනාවල බේවා. සාධ. සා සාධෝ සිරුදි නාටම තිරුවන් සරණයි නමබුද්ධාය